And now, live at 10. අයිබුවන් එක් වෙනදත් දවසේ පුවත් සම්පින්දනය live at 10 සමගින්. සූදානම් මොදත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් බැතීන් සමරන අසිරිමත් නත්තල අදයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත සිහි කරමින් ඊයේ මැදින් රාත්‍රියේ ලොවපුරා දේවස්ථානවල දේව මෙහෙයන් පැවැතුණා. අදින් වසර 2020කට පෙර බෙත්ලෙහෙමේ අහසට ඉහළින් ලස්සන තරුවක් දිදුලමින් තිබුණා. ඒ සුන්දර රාත්‍රියේ කුඩා ගවලිනක් තුල අසිරිමත් දෙයක් සිදු වුණා. ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිස් විසින් මෙලොව ඉපදීමයි. නත්තල කියන වචනේ තේරුම මේ අසිරිමත් උපතයි. ඒ වගේම නත්තල යනු නාසරතයේ ජේසුස් වහන්සේගේ උපත සමරන හදවත ස්පර්ශ කරන උත්සවයක්. ගැලවුම් කරුවානන්ගේ උපත සිදුවුවේ ශාන්ත ජුසේතුමා ගැපිනි මරියතුමිය සමග දගේ කුසින් මෙලොව එළිය දුටු සාමී කුමරුට ජේසුස් ලෙසින් නම් තැබුණා. ක්‍රිස්තු වර්ෂ 325 දී පාප පදවිය දරූ රෝමියේ අගරදුගුරු ලිබෝරියස් තුමා දෙසැම්බර් මාස 25 වෙනි දින කිතුණු උපත සැමරීම සඳහා නත්තල් දිනය ලෙස නම් කරනු ලැබුවා. COVID-19 වසංගතය මිනිසාගේ ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක් බව කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ අසිරිමත් නත්තල උදාවීම වෙනුවෙන් පැවති ප්‍රධාන දේව මෙහෙයට සහභාගී වෙමින්. ඊයේ මැදම රාත්‍රියෙන් උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් වූ මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කඳාන ශාන්ත සෙබස්සියන් දේව මැදුරේදී පැවැත්ුණා. මෙතර පාස්කු ප්‍රහාරයට ලක්වීමෙන් අනුතුරුව මීගමෝ කටුවාපිටියේ දේවස්ථානයේ පැවැත් වූ ප්‍රථම දිව්‍ය පූජාව ඊයේ මැදම රාත්‍රියේදී පැවැතුණා. සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්ුණේ පවතින සෞඛ්‍ය නිර්දේශවලට අනුගතවයි. නත්තල වෙනුවෙන් සර්ණවාහිනී මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් පැවැත් වූ දේව මෙහෙය වත්තල ශාන්ත ආනා දේව මැදුරේදී පැවැත්ුණේ පවතින සෞඛ්‍ය නිර්දේශවලට අනුගතවයි. මෙහිදී මි සම්පාලක ග්‍රෙගරි ජයන්ත පියතුමා විසින් දිව්‍ය පූජාව පවත්වනු ලැබුවා. පියාණන්ගේද පුත්‍රයන්න්ගේද සුදාත්මයන්න්ගේද නාමයෙන් නත්තල යුදාවත් සමග මෙවරත් ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ පැවැතුණද කොවිඩ් වසංගතය හේතුවෙන් ඉටෙක්ුණේ සීමිත පිරිසක් පමණයි. ඒ සමගින් ලොව වටා නත්තල් අසිරිය ඔබ වෙතගෙන එන්නටයි මේ සූදානම. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ මෙවරත් විශේෂ නත්තල් දේව මෙහෙය පැවැතුණේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගිත්වයෙන්. කොවිඩ් රෙගුලාසිවලට අනුගත වෙමින් පැවති මෙම දේව මෙහෙය අන්තර්ජාලය ඔස්සේ කිතුණු බැතිමතුන්ට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා. වෙනදාමින් කිතුණු බැතිමතුන්ට මෙම දේව මෙහෙයට එක්වීම සඳහා මෙවර අවසර නොලැබුණු හේයින් ඊයේ මැදියම් රැය තුල වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ හුදකලා වී තිබුණේ මෙලෙසින්. එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර පලස්තීනයේ බෙත්ලෙහෙම්හි පැවති විශේෂ නත්තල් දේව මෙහෙයටද එක්ව සිටියේ සීමිත පිරිසක් පමණයි. මෙවරත් ලොව නත්තල් උදාව මුලින්ම සැමරීමට වාසනාව හිමිව තිබුණේ නවසීලන්ත දූපත්වල සහ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ ජනතාවටයි. කොවිඩ් ව්‍යාප්තිය මැදේ වත් ඇමරිකාවද සාමාන්‍ය පරිදි නත්තල සමරන්නට එක්ව සිටි අතර දවල මන්දිරයේ සිය අවසන් නත්තල සමරන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලනියාද සමගින් නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක්කලේ මෙලෙසින්. The President and I want to wish every American a very Merry Christmas. කොවිඩ් සීමාවන් පනවා තිබුණද එංගලන්තයේ ප්‍රංශයේ ජර්මනිය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම මැද පෙරදිග රටවලද කිතුණු බැතිමතුන් නත්තල වෙනුවෙන් මෙලෙස එක්ව සිටියා. මේ අතර නත්තල වෙනුවෙන් නත්තල් සියල් ලෙසින් සැරසුණු තායිලන්තයේ අලින් පිරිසක් දරුවන්ට මුහුණු ආවරණ ලබා දීමේ අවස්ථාවකට එක්ව සිටි ආකාරයේද මෙලෙස වාර්තා වුණා.
උදාවු නත්තල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල වෙනුවෙන් පණිවුඩ නිකුත් කර තිබුණා මෙරට කිතුණු ජනතාව නත්තල සමරුණියේ මින් වසරකට මදක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදු කළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවන්හි නිරත වීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකි විය ඇති අතර බින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමද එලිසින්ම සිදුවන ඇති බවද ජනාධිපතිවරයා පවසනවා COVID-19 වසංගතය හමුවේ ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් අකර්මණ්‍ය වූ ලෝකය යලි පොබුදු කිරීමට මේ දහම උපයෝගී කොටගත හැකි බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් මේ අතර නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පින්වා දෙන්නේ නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත් දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සීගන්වන බවයි. සාමේ හා දයාවේ පණිවිඩය අප හදවත් තුළ තහවුරු විය යුතු අතර දිලිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගත කිරීමට ආධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවද අග්‍රාමාත්‍යවරයා සිය නත්තල් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයේ ගෙන මෙලොවට බිහිවීම සමරන උතුම්ම මංගල්‍ය නත්තල බව නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයාගේ නත්තල් දින පණිවිඩයේ සඳහන් වන්නේ මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාව ධර්මයේ සහ සමස්ත පරිසරයේ කෙරෙහි දැඩි සංවේදීතාවයක් දැක්වීමට ජේසුස් වහන්සේ උගන්වා ඇති බවයි. ප්‍රමිතිගත ටෙලිවිෂන් කරණයේ ලෙන්කතු ආදර්ශය ලොවටම කියාපාමින් නත්තල් අසිරිය අරුත් ගන්වමින් හදපෙඳි නත්තල මානුෂීය හා රසවින්දනයේ එක් කරමින් අද උදැසන ඔබ වෙත ගෙනාවා. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුකමනය කරමින් සුවබිරුවන් රන්බිරුවන් රාජ්‍ය නිලධාරීන් සමග කලාකරුවන් රැසක් මේ අවස්ථාවට එක් වූ අතර ඊට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද හිමි වුණා. ලෝම වසංගතයකින් විලාගෙන ඇති මොහොතක ප්‍රමිතිගත ටෙලිවිෂන් කරණයේ ලෙන්ගතු ආදර්ශයේ සමග නත්තල් අසිරිය අරුත් ගැන්වූ හද බැඳි නත්තල මානුෂීය හා රසවින්දනයේ එක් කරමින් අද උදෑසන ගෙනෙනු ලැබුවා. ස්වර්ණවාහිනි වැඩක් කළොත් රංගන සසු දේවදී වැඩක් කළොත් ඉතින් නම්බර් 1 තමයි ඉතින්. ඒක විශේෂත්වය තමයි ආදර්ශයේ සැපීම. සුවවිරුවන් රණවිරුවන් රාජ්‍ය සේවයේ මනුසත් හදවත් සමග ශ්‍රී ලාංකේය කලාලුව තරු රසක් මේ සඳහා එක්ව සිටියා. අද මේ ස්වර්ණවාහිනිය රටට පෙන්වන්නේ අර විනද වගේ ජොලිය නෙවෙයි. මම ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ජීවිතේ බේර ගන්න අදහස තමයි රැකියාවක් වශයෙන් නෙමෙයි මේ තෝරගත්තේ මම. මම ඉතින් හරි සතුටුයි මගේ දුව ගැන. මගේ මම මේ තැන ඉන්නවනම් මගේ පිටිපස්සේ මගේ ජීවිතය අල්ල බැලුවාම ඒ ජීවිතේ මිටි මගේ අම්මා මං වැටිච්ච හැමතැනම මගේ අම්මා මට අත දුන්නා. තාත්තා ගැන මතක් කරාම මට හයි වචන ඉන්නේ නැහැ කියන්නේ. හදබැඳි නත්තලේ අසිරි විඳ ගනිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔබහමුවට තිලින කළ මේ සුවිශේෂී වැඩසටහන අතරතුර සුන්දරත්වයේ එක්කරගත් අංග රසක්ද දක්නට ලැබුණා. COVID-19 ආසාදිතයින් 551 දිනක වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 39782 දක්වා ඉහළ ගියා. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා අද දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ හුදෙකලා කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගත්තේ. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණයද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිත තවත් මරණයක් සිදු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ තහවුරු කළා. ඒ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 60 වියති පුද්ගලෙක්. වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙකු COVID-19 ආසාදිත බවට අද හඳුනා ගැනුණා. එහිම කර්මාන්ත ශාලාව තුළ සේවක සේවිකාවන් 451 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුයි.
හැටන් දික්කෝයි නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට COVID-19 ආසාදිත බවට ඊයේ තහවුරු වීමත් සමග ඒ සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ගෘහස්ස නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඊට අමතරව හැටන් දික්කෝයි නගර සභාවේ ලේකම්වරයා සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ද ගෘහස්ස නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. මෙරට බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයන් 11 දෙනෙකු ඊයේ හඳුනාගැන්ව අතර ඉන් එක්කයිකු බන්ධනාගාර නිලධාරියෙක්. ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3611ක්. මේ අතර රුසියාවේ සිට දිවයිනට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සංචාරකයන් සඳහා අපි ගුවන්තොටුපළ විවෘත කරනවාද නැද්ද කියන තීරණය තමයි අපිට ගත යුතු තිබුණේ. ඒ අනුව නියම ව්‍යාපෘතියක් විදිහට මේ මාසේ 27 වෙනිදා ඉඳන් ශ්‍රියානු කලාපයේ රටවල් කීපයකට මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා. ඒ අනුව 27 වෙනිදා පාන්දර රුසියාවට අයිති ජාතික ගුවන් සේවයේ මෙරටට මගින් පිරිසක් පැමිණීමට නියමිතව තිබුණා. මේ ගුවන් යානය ඒගොල්ලන්ගේ හේතුවක් නිසා අවලංගු වෙලා තියෙනවා. නමුත් 28 29 අනිත් යුක්‍රේනයෙන් ගුවන් යාන එලෙසම එනවයි කියන ආරංචිය තමයි අපිට දැන් තියෙන්නේ. කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන ආ කෘෂිකාර්මික ශාකා පද්‍රව්‍ය සහිත බහලුම් 28ක් රේකුව බහරයට ගෙන තිබෙනවා. රේකු නිලධාරීන් පවසන්නේ එම කෘෂි අපද්‍රව්‍ය තුගය යුක්‍රේනයේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි. කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙරටට රැගෙන වී තිබූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය සහිත බහලුම් 28ක් රේගු විසින් සොයාගෙන තිබෙනවා. රේගුව පවසන්නේ රුපියල් ලක්ෂ 750ක වටිනාකමකින් යුත් කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙම අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවයි. මේ බහලුම් 28 ආනයනය කර තිබුණේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආනයනකරුවන් 8 දෙනෙක්ගේ පමණ නම් වල නවබාර පත්‍රිකාවල ඒව සම්බන්ධ ලියකියවිලි වල ඒ වගේම රේගුවට ඉදිරිපත් කළ ප්‍රකාශවල කොත්තමල්ලි ලෙස තමයි සඳහන් කරලා තිබුණේ. කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බව තමයි සොයා ගැනීමට හැකි වුණේ. නමුත් මේ වගේ දේවල් සාමාන්‍ය නීති යටතේ ආනයනය කිරීමට හැකියාවක් නැහැ. මේ ආනයනකරුවන් අතර සාමාන්‍යයෙන් පිළිගත් වෙළඳ ආයතන පවා තිබෙනවා. මේ සඳහා ක්‍රියාත්මක වී ඇති අතරමැදියෙක් විසින් යම්කිසි ප්‍රයෝගයකට උන් ලක් කර ඇති බව අදහස් කරන්නේ ඉතාමත් ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා පිට ආපහු මේ භාණ්ඩ බහලුම් 28 යුක්‍රේනය බල හරවය වීම. මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාට අද පෙරවරුවේ උපදෙස් ලබා දී තිබෙනවා. අපි මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ක්‍රේන ජාතිකයන් ශ්‍රී ලාංකික කම්පැනි කාර්යවර වැට්ටුවද අපේ කම්පැනි කාර්යය පියවර වට්ටන්න හැදුවද කියන එක පිළිබඳව පරීක්ෂා කරමින් යනවා. පසුගියතාව ගැන අපේ මේකට සම්බන්ධ නැහැ කියලා දැන් ඔබ තව මේ ඒගොල්ලද කියන එක වාර්තා වුණේ නැහැ. අපිට ඒගොල්ල නම් තවත් අපි දැඩිව ක්‍රියාත්මක වෙන වරදක් කළා දෙවෙනි වරද කරාම දඩුව මැඩීනේ. එසම්ගෙන් ලයිව් 10 අදට අවසන්. සුබ රාත්‍රියක්.